අද දෙසැම්බර් මාසේ 23 වෙනිදායි. නත්තලට තව තවත් කිට්ටු වෙන අපිට අතට නියමිත සුද්ධෝ ලීවිලි පාටයන් පවසන්නේ. කුණු දූවිල්ලෙන් තැවරුණු පදාර්ථයට මතු වෙන්නට ඉඩක් දෙන්නට කියලා. මනුෂ්‍යයාගේ හැඟීම් දැනීම් ආකල්පවලින් තැවුණු ස්ථාවර දිය කරමින් දෙවියන් වහන්සේගේ කැමැත්තට මතුවෙන්නට ඉඩක් දෙන්නට කියලායි. අද නියමිත සුද්ධෝ සුවිශේෂ පාඨය තුළ අපි දකිනවා මෙන්න එලිසබෙත්තුමිය තමන්ගේ දරුවව බිහි කරලා වටපිටාවේ ජනතාවයි ඥාතිනුයි ඇයට කියනවා ඔවුන් ජන්මච්ඡේදනයට මේ දරුවව ගෙනියන අවස්ථාවේදී ඔහුට තාත්තගේ නාමය, ඒ කියන්නේ සෙක්‍රියස් වෙන නාමය ලබා දෙන්නට කියලා. නමුත් එලිසබෙත්තුමිය කියනවා නෑ නෑ, ඒ නම නෙමේ, අපි ඔහුට ජෝන් කියන නම ලබා දෙමු, ජුවාම් කියන නාමය ලබා දෙමු කියලා. හැමෝටම ගැටලුවක්. එදා තිබිච්ච සම්ප්‍රදායක් තමයි සාමාන්‍යයෙන් දරුවෙක්ට දෙන්නේ ඒ දරුවගේ පියාගේ නාමයයි. නමුත් මෙතන පුංචි ගැටලුවක් මතුවෙන නිසා ඔවුන් සෙකරියස්ගේ දරුවගේ තාත්තකින් ඔහුගේ කැමැත්ත විමසා බලනවා. ඒ මොහොතේදී කතා කරගන්නට බැරිව ගොළු වෙච්ච සෙකරියස් ගල්ලෑල්ලක ලියන්නේ ජුවාම් කියන නාමය මේ දරුවට දෙනවා කියන එකයි. ඒත් සමගම සෙකරියස්ගේ ගොළු භාවය දුරු වෙනවා. ඔහු යළිත් කතා කරන්නට ගන්නවා. ජනතාව බයෙන් ඇකිලි යනවා. මොකක්ද මේ සිත්ත වෙන්නේ? කවුද මේ දරුවා කියන දේ? නමුත් මතුවෙන දෙයක් තියෙනවා. එදා තිබිච්ච සම්ප්‍රදාය කඩලා දෙවියන් වහන්සේ තමන් තමයි මේ ලෝකේ අධිපතියානු, හැම ජීවිතයකටම නොහැකි දෙයට බලය දෙන්නට පුළුවන් තැන් වහන්සේ කියනදී අපිට මතක් කරනවා. ඒ තමයි පළවෙනි දේව ප්‍රකාශනය තුළ කියන්නේ දෙවියන් වහන්සේ රන්කරුවෙක්, රෙදිකරුවෙක් වගේ එප්පිරි පහතු කරලා කුණු දූවිල්ලෙන් නැහැවුණු ඒ සැබෑ වටිනාකමක් තියෙන ලෝහයන් යළිත් මතු කරන්නට උන්වහන්සේ ක්‍රියාත්මක කරන බව. ඒ අපේ ජීවිතයක්. එක්තරා මොහොතකදී රිදීකරුවෙක් හම්බෙන්නට යන පුද්ගලයෙක් ඔහුගෙන් අහනවා, මේ රිදී පිරිපහදු කරන අවස්ථාවේදී ඔබ හිනා වෙනවා මම දැක්කා, මොකක්ද මේකේ රහස කියලා. ඒ අවස්ථාවේදී රිදීකරුවා ඔහුට දෙන උත්තරය තමයි කුණු දූවිලි දිය වෙලා ගිහිල්ලා ගින්නේ රිදී මතු වෙද්දී ඒ රිදී තුල මම මගේ මූණ දකිනවා. තර්කේ බෑදලි දෙනාන්සෙත් අපේ ජීවිත එක්තරා විදියකට තලන්නේ පෙලන්නේ පිරිපහදු කරන්නේ අපේ ජීවිත තුළිනුත් උන්වහන්සේගේ ඒ මුව මඩල දිස්වන්නටයි, උන්වහන්සේගේ කැමැත්ත මේ ලොව තුළ ජනිත වන්නටයි කියන දේ අපි පසක් කරගනිමු. ඔබ සැමට සුබ දවසක්. ජෙස්පීටයි.